Bringing you the news from around Sri Lanka and across the globe. Coming to you live from the News First studios in Colombo. This is the News at 10. Aibowan. Ratri 10 pradhana pravruti prakashwa samagin mama Mohan kahata pitiya. Mama Chan Disanayaka. Then sirasthala. මාලිකාවත්තේ යලිත් වෙඩි තැබීමක් කෝටි ගණනකට ඇවරවන ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රී ධූර උදයන්ග වීරතුංග අබුඩාබිහිදී අත්අඩංගුවට දරුවන්ට දෙමාපියන් අහිමි කළ සූර්ය වැව අලිබියට හේතු හෙළිවෙයි අධ්‍යාපනයේ ඉහළ බලධාරීන්ගත් තීන්දු නිසා ඇති වූ පෙළපොත් හිඟයට අමාත්‍යංශයෙන් කැකිල්ලේ තීන්දුවක් මාලිකාවත්ත අලාමා ඉක්බල් මාවතේදී වෙඩි වැදීමෙන් මියගිය පුද්ගලයෙකුගේ මළසිරුරක් අද රාත්‍රියේ හමුව තිබෙනවා පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ මළසිරුර අසන්නේ තිබේ ත්‍රිරෝද රථයක්ද සවාගත් පවයි මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නැහැ මෙතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පාතාලය සහ සංවිධානාත්මක අපරාධ පාලනයට රජය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවයි. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතාගේ අත්සනින් නිකුත් කළ අදාළ නිවේදනයේ දැක්වෙන්නේ රට තුළ සිදුවෙමින් පවතින සංවිධානාත්මක අපරාධ මැඩ පැවැත්වීමට රජය උපක්‍රමශීලී ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවයි. මේ සඳහා විශේෂ කමිටුවක් පත්කර ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව පොලිසියට අවශ්‍ය උපදෙස් ලබා දී ඇතැයිද එම නිවේදනයේ සඳහන්. මෙරට සිටින ප්‍රබල පාතාල සමාජිකයින් අත්අඩංගුවට ගැනීමට මෙන්ම විදෙස්ගතව සිටින පාතාල නායකින්ද ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය මූලික පරීක්ෂණද ක්‍රියාත්මක බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා. රුසියාවේ හිටපු තානාපති උදයන්ග වීරතුංග මහතා අත්අඩංගුවටගෙන අබුඩාබිහි මධ්‍යම බන්ධනාගාරයේ රඳවා සිටින බව රජයේ විශ්වසනීය ආරංචි මාර්ග දැන් තහවුරු කරනවා. උදයන්ග වීරතුංග මහතා අත්අඩංගුවටගෙන ඇත්තේ පසුගිය සෙනසුරාදායි. ඔහු අත්අඩංගුවටගෙන ඇත්තේ එක්සත් අරාබි එමිරාජයේ බලධාරීන් සහ මෙරට බලධාරීන් සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකින් පසුවයි. මේ වන විට උදයන්ග වීරතුංග මහතා මෙරට රැගෙන විත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රජයේ ඉහළ මට්ටමේ නිලධාරීන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද රජයේ විශ්වසනීය ආරංචි මාර්ග තහවුරු කළා. මැයි දින සමරුම පැවැත්විය යුත්තේ මැයි මස 7 වෙනිදා බවට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද කොළඹදී ප්‍රකාශ කළා. අතිපූජ්‍ය ගන්තුනේ අස්සජි හිමියන්ට ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති ධූරය පිළිබඳව අක්තපත්‍ර ප්‍රදානෝත්සවය අද කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. විශේෂයෙන්ම වෙසක් 15ක් පුන් පොහෝ දිනය පැවැත්වෙන දිනය ඇතුළු සතියක් සම්පූර්ණයෙන්ම අපේ රට තුළ බෞද්ධාගමික කටයුතු වඩාත් වර්ධනය කරමින් බෞද්ධ ප්‍රබෝධයක් ඇතිවන කටයුතු වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නටේ කියලා මටත් අගමැතිතුමාටත් ඔබ වහන්සේ ඇතුළු අපේ ගෞරවනීය සියලු නිකායන්හි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා අප වෙත ඊයේ සංදේශයක් එවනු ලැබුවා. අද උදෑසන පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගෞරවනීය මහානායක ස්වාමීන් වහන්ස මා යෝජනා කළා ඔබවන්සේලාගේ ඉල්ලීම පරිදි ලෝක කම්කරු දිනය පැවැත්වෙන මැයි පළවනදා අපි රජය ප්‍රකාශයට පත් කරනවා අපේ රටේ එම කම්කරු දිනේ කටයුතු පෙළපාලේ රැස්වීම් උද්ඝෝෂණ නොයෙකුත් අයිතිවාසිකම් ඉල්ලීම් ඒ සියල්ලම මැයි 7 වෙනිදා 7 වෙනි සෞන්දා පැවැත්විය යුතුයයි අද අපි කැබිනට් මණ්ඩලය තීරණය කරනු ලැබුවා. පළත් පාලන ආයතනවල සභාපතිවරුන් හා උපසභාපතිවරුන් පත්කර ගැනීම සඳහා මහ පරිමාණයෙන් මුදල් හා වරප්‍රසාද හුවමාරු වෙමින් තිබෙනවා. මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසන්නේ ඇතැම් ස්ථානවල රුපියල් ලක්ෂ 10 සිට කෝටි දක්වා මුදල් ලබා දී ඇති බවයි.
සල්ලි දිනනද වටේ දුවන්න සල්ලි නැත්තම් නොමිනේෂන් නැහැ එදා පැවැත්වුණු දේශපාලන සංස්කෘතියයි සහෝදර සහෝදරනි මේ දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරා මනාප ක්‍රමයේ වෙනුවට කොට්ටාෂයේ වග කියන නියෝජිතයෙකු පත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සම්මත කරගත් අනපනත් වලින් ඇතිකල ඡන්ද ක්‍රමය ගැන විෂයභාර ඇමතිවරයා දරන මතය එසේ වුවත් ප්‍රායෝගික තත්වය ඊට හාත්පසින්ම වෙනස් වී තිබෙනවා අද පුත්තලම නගර සභාවේ සභාපතිවරයා පත්කර ගැනීම සිදු වූයේ උණුසුම් වටපිටාවකයි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ KA බයිස් මහතා සභාපති දුරයට පත් වූ අතර පොදුජන පෙරමුණේ සුසන්ත පුෂ්පකුමාරට උපසභාපති අසුන හිමි වුණා. ඡන්දයේදී මුස්ලිම් කොංග්‍රසයට හා එක්සත් ජාතික පක්ෂයට ආසන හත බැගින් හිමි වී තිබුණා. පොදුජන පෙරමුණෙන් මන්ත්‍රීවරුන් දෙදෙනෙක්, නිදහස් පක්ෂයෙන් එක් මන්ත්‍රීවරයෙක් හා ස්වාධීන කණ්ඩායම් වලින් තවත් දෙදෙනෙක් මෙම සභාවට තේරීපත් වී සිටිනවා. හලාවත නගර සභාවට අද සභාපතිවරයෙකු තෝරා ගැනීමට නොහැකි වූයේ ඝන පූර්ණයේ නොමැතිවීම හේතුවෙන්. සභිකයින් 20කගෙන් සමන්විත හලාවත නගර සභාවේ ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අවම වශයෙන් සභිකයින් දස දෙනෙකු සිටිය යුතු වෙනවා. නමුත් අදාළ අවස්ථාව වන විට සභාවේ සිටියේ මන්ත්‍රීවරුන් 9 දෙනෙකු පමණයි. ඡන්ද විමසීම කල් දැමීමට එක්සත් ජාතික පක්ෂයේ සභිකයින් විරෝධය පළ කිරීම නිසා පළාත් පාලන කොමසාරිස්වරයා සභාවෙන් පිටතරගෙන ගියේ පොලිස් ආරක්ෂාව යටතේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩි ආසන ප්‍රමාණයක් දිනා සිටි තලවා කැලේ ලිඳුල නගර සභාවේ බලය ස්වාධීන කණ්ඩායමක් හිමි කරගත්තා. ඒ සභාපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීමේදී එක්සත් ජාතික පක්ෂය හා ස්වාධීන කණ්ඩායමක් තවත් ස්වාධීන කණ්ඩායමකට සහාය පළ කිරීම හේතුවෙන්. පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් කොළඹ මහනගර සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරීපත් වූ මන්ත්‍රීවරුන් 11 දෙනා අද පෙරවරුවේ ජනාධිපතිතුමා ඉදිරියේ දේරුම් දුන්නා. අපිට තියෙන කාර්යභාරය තමයි දූෂණ නැති කොළඹක්, කුණු නැති කොළඹක්, ඩෙංගු නැති කොළඹක් අපේ පොරොන්දු ඒකයි. කොළඹ ඉන්න දෙමළ ජනතාව ගොඩක් ගැටලුවලට මුහුණ දෙනවා. දේශපාලඥයෝ මෙච්චරකල් පොරොන්දු දුන්න විතරයි විසඳුම් ලබා දුන්නේ නැහැ. අපි ඒවට විසඳුම් ලබා දෙනවා. මේ අතර අකුරැස්ස, අතුරලිය හා මාලිම්බඩ ප්‍රාදේශීය සභා සඳහා තේරීපත් වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් අද පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඉදිරියේ සිය දුරයන්හි දිරුම් දෙනු ලැබුවා. බලයෙන් ඔළුව උදුම ගන්න නැතුව බලය නිවැරදිව පාවිච්චි කරන්න. ඔබට පුළුවන් ප්‍රාදේශීය ලේකම්ට කතා කරන්න. හැබැයි ප්‍රාදේශීය ලේකම් දැනගස්සන්න බෑ. ඒ බලය සීමා මායිම් දැනගෙන පාවිච්චි කරන්න. මෙවර පළාත් පාලන මැතිවරණයේදී ලැබුණු ප්‍රතිඵල අනුව පළාත් පාලන ආයතන 340න් අඩකට පමණ සභා පිහිටුවීමේ බලය තනි පක්ෂයකට හිමි වූයේ නැහැ. මේ නිසා බොහෝ පළාත් පාලන ආයතනවල නගරාධිපතිවරයා හෝ සභාපතිවරයා තෝරාපත් කර ගැනීම සිදු වූයේ ඡන්ද විමසීමෙන්. ඊයේ පැවති අරණායක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තේරීමේ ඡන්ද විමසීමේදී තමා අල්ලස් ලබාගෙන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට ඡන්දේ ලබා දුන් බව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉෂාරා මදුෂානි මහත්මිය අද පිළිගත්තා. හිටපු මන්ත්‍රීවරයෙකුත් ඒක කැමැත්ත ප්‍රකාශ කරලා තිබ්බා. අන්තිමටම කවුරුත් ඡන්ද දීලා නැහැ, මම විතරයි ඡන්ද දීලා තියෙන්නේ. ඒක මට ලක්ෂ දෙකක් හම්බුණා. ඒ ලක්ෂ දෙක මං ආපහු ඇරියා. මේ අතර මීගමුව නගර සභාවේ බලය පිහිටුවීමේදී තමාට අල්ලස් දීමට උත්සාහ කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මීගමුව ආසන සංවිධායක හා නාගරික මන්ත්‍රී WD ලලිත් එම් සිල්වා මහතා පවසනවා. ඒගොල්ලෝ ඇවිල්ලා මට යෝජනා කරා ලොකු කෝටි ගානක මුදලක්, ඉල්ලන වාහනයක්, ඒ වගේම උපනගරාධිපතිකම. කොටිගාවත්ත මුල්ලේරියා ප්‍රාදේශීය සභාව පිහිටුවීමේදී තමන්ට අල්ලස් දීමේ උත්සාහයක් පැවති බව ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණු පළාත් සභා මන්ත්‍රී පී රුවන් කැලුම් පෙරේරා මහතා අනාවරණ කළා. මුලින්ම මට ආපු ලංසෝ කෝටියයි. ඒ කෝටිය එළියට ගියහම අනිත් පක්ෂවල මිනිස්සු කෝටියට වැඩියෙන් කෝටියේ කාමාරක් දීලා මාව මිලදී ගන්න හැදුවා. මේ වෙනකොට මහජන නියෝතයෙන් රුපියල් ලක්ෂ 10 සිට ලක්ෂ 100 දක්වා, එහෙම නැත්නම් මිලියනේ සිට මිලියන 10 දක්වා මුදලකට මේ මහජන නියෝතයෙන් මිල නියමන බව තමයි මේකට අපිට වාර්තා වෙලා තිබෙන්නේ. මේක ඉතාම කනගාටුදායක තත්වයක්. මේ 2012 පනතෙන් ආපු මැතිවරණ ක්‍රමයේ ගැටලු තියෙනවා කියලා ඇත්තටම සිද්ධ වුණේ විවිධ දේශපාලන පක්ෂවල කීප දෙනෙක් එකට එකතු වෙලා මේ 2012 පනතෙන් හදලා තිබ්බ මැතිවරණ ක්‍රමය යම්තාගුරුට වෙනස් කිරීම කරා. දැන් මේ වෙනස් කිරීම නිසා තමයි අද මේ අවුල නිර්මාණය වෙලා තියෙන්නේ.
අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාස වංගිය පිළිබඳව පක්ෂ විපක්ෂ මැති ඇමතීන් පළ කළ අදහස් කිහිපයක් දැන් වරදාන වරප්පසල් තනතුරු තමයි ඉල්ලන්නේ ගොඩක් අය. මෙතෙන්ද ඉල්ලන තනතුරු. මුදල් ඉල්ලනවා. ඇමතිකම් ඉල්ලනවා. ඉතින් ඒවා ඒ සියලු දේවල් දෙන්න අපේ එක්සත් ජාතික පක්ෂයේ මලික් මහත්තයලාට හැකියාවක් ලැබුණොත් මම හිතන්නේ අපි සදමගේ ජයග්‍රහණ කරන්න පුළුවන් වෙයි. ඒවට හැකියාවක් නොලැබුණොත් සමහර වෙලාවට අපි ඔක්කොම තිස්සුවත් කොහෙන් හරි බලවේගයක් මත වෙලා මේ පරාද කරන සිද්ධ වෙයි. විශ්වාස භංගයේ සම්බන්ධයෙන් ඔබතුමාලගේ පක්ෂයේ මතය කොහොමද මේ වෙද්දි? විශ්වාස භංගයේ පිළිබඳ තීන්දුව අපි අප්‍රේල් මාසේ 4 වෙනිදා ඔබතුමාලට බලා ගන්න පුළුවන්කම තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුව මොකක්ද කියන එක. පක්ෂයක් විදිහට අපි තීන්දුවක් අරගෙන අපි මධ්‍යම කාර්ය සභාවේ අනුමැතියත් ලබා ගන්න බලාපොරොත්තු මේකට විරුද්ධ වෙන්න හුඟක් අමාරු. පක්ෂයක් හැටියට හා සන්ධානයක් හැටියට අපිට විරුද්ධ වෙන්න හුඟක් අමාරු. අපිට මේ රජය පෙරලන්න ඕන කමක් නැහැ. ඒ නිසා අපි මේ ජාතික රජය මේ යහපාලන රජය එහෙම අපට පෙරලා දාන්න මේ බලය වෙන කාට හරි ගෙනියන්න එහෙම අපට උවමනාවක් නැහැ. අපි හදපු අයටම ආරාධනා කරන්න කැමති මේක වෙනස් කරගන්න. පුළුල් ජාතික රජයක් හදාගන්න. කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා අද කොළඹදී මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. රනිල් වික්‍රමසිංහ මහත්මයාට ද්‍රවිඩ ජාතික සංධානයේ ඉතාමත් සමීප මිත්‍රයෝ ඉන්න බව මේ බැඳුම් කර කොමිෂන් සභාව ඇතුළේදීත් බැඳුම් කර ක්‍රියාවලිය පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාදයන් සිදුවන අවස්ථාවේදීත් අපි දැක්කා. සුමන්දිරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බැඳුම් කර කොමිසමට ගිහිල්ලා කරුණු දැක්වීමේ ක්‍රියාවලිය තුළ අපි දැක්කා කාටද එහි වාසි සිදු වෙලා තිබුණේ කියලා. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ නිල විපක්ෂය බවට ද්‍රවිඩ ජාතික සන්ධානය පත් වෙලා තියෙනවා. ඔවුන් මේ රටට වගකිය යුතුයි. ඔවුන් විපක්ෂයේ භූමිකාව රටට අදාළ ලෙස සිදු කරන්නට අවශ්‍ය කණ්ඩායමක්, ඔවුන්ට හැකියාව තිබෙන කණ්ඩායමක් බව ඔවුන් ක්‍රියාවෙන් ඔප්පු කළ යුතුව තියෙනවා. මහා පරිමාණ වංචා දූෂණ අක්‍රමිකතා පිළිබඳව විමර්ශනය කරපු ජනාධිපති කොමිෂන් වල වාර්තාව ද්‍රවිඩ භාෂාවෙන් නෑ කියන තර්කය මත දැන් මාස එකහමාරක් කල් දමා ගැනීමට සුමන්දිරන් මහතාගේ තර්කය තුල හැකියාව ලැබිලා තියෙනවා. මේ ක්‍රියාව තුළ හොරුන්ට හැර වෙනත් කිසිම පුද්ගලයෙකුට වාසියක් සිදු වෙන්නේ නැහැ. පසුගිය පෙබරවාරි මාස 20 වෙනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට තිබූ බැඳුම් කර ගනුදෙනු විමර්ශන ජනාධිපති කොමිසමේ සහ මහා පරිමාණ වංචා විමර්ශන ජනාධිපති කොමිෂන් සභා වාර්තා පිළිබඳ විවාදය කල් තැබීමට සිදු වුණා. ඒ අදාළ වාර්තා පිටපත් දෙමළ භාෂාවෙන් නොවීම පිළිබඳ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා විරෝධය පළ කිරීම හේතුවෙන් No, I can't speak on the specific report. It's only in Sinhala here. No, I, so once I speak once, I can't speak again. ඒකාබද්ධ විපක්ෂය අද කොළඹදී මාධ්‍ය හමුවක් ඇඳවමින් නව දේශීය ආදායම් පනත පිළිබඳව අදහස් පළ කළා. නව දේශීය ආදායම් පනත ක්‍රියාත්මක වෙන අප්‍රේල් මාසයේ පළවෙනිදා සිට ඉඩමක් අලෙවි කිරීමේදී ඒ සඳහා ප්‍රාග්ධන ලාභයක් ඉපදුනොත් ඉපදෙන ප්‍රාග්ධන ලාභයෙන් 10%ක බද්දර රජයට ගෙවිය යුතුයි. තට්ටු නිවාස මහල් නිවාස අත්පත් කර ගැනීමේදී අප්‍රේල් මාසේ පළවෙනිදා 15%ක වැට් බද්දක් ගෙවන්න ඕනේ. ව්‍යාපාර ආයතනයක උපකරණ යනාදී ශේෂපත්‍රයේ දැක්වෙන වත්කම් තියෙනවනේ. අප්‍රේල් පළවෙනිදාන් පස්සේ අලෙවි කරනවා නම් එයින් ලැබෙන ප්‍රාග්ධන ලාභයෙන් ප්‍රාග්ධන බදු ගෙවන්න නැහැ. ඒ ලාභය වෙළඳ ලාභයක් ලෙස සලකලා 128ක බද්දකට යටත් කරනවා. අපි ඉල්ලා සිටිය ආණ්ඩු පක්ෂයේ අයගෙන් මේ පනතට විරුද්ධව ඡන්දෙ දෙන්න. මොකද මේ පනතෙන් තවත් ජනතාව පීඩාවට පත් කරනවා අසාධාරණ ලෙස. මේ ඔක්කොම මේ බොරුවක් කරන්නේ. මේ ඔක්කොම මේ ජනතාව අන්දන සෙල්ලම කරන්නේ. ජනතාව විශ්තර ඇවිල්ලා කියනවා ජනතාව විශ්තර නඩු දානවා. මේ පනත් සම්බන්ධ කරලා ජනතාවට මහා විශාල හානියක් සිද්ධ වෙනවා. රටේ ආර්ථිකයට මහා දැවැන්ත හානියක් සිද්ධ වෙනවා. දන්නවනේ මන්දුල්ගුණ මහත්මයාගේ ආර්ථික විද්‍යා ගුරුවරයානේ නේද? ඉතින් එයා දන්නවා මේ ආර්ථිකය හැසිරෙන විදිය. මොකද ඒගොල්ලෝ කලින් ආණ්ඩුවේ ආර්ථික හොඳට හැසිරුපු නිසා ඒගොල්ලෝ හොඳටම දන්නවා මේ විස්තර. ඒ නිසා එයා කියනවා නඩු දාන්න යනවා. හැබැයි පාර්ලිමේන්තුවේ තමුන්ගේ මනස් දෙක දෙනා රැංගිල්ල අත උස්සන්න වැඩ පිළිවෙලක් නැහැ. ඒ නිසා බොරු ජනතාව අන්දන දේශපාලනයක් මේ දෙගොල්ලෝ තුන්ගොල්ලොම කරන්නේ. ඒත් මේකයි තත්ත්වේ. ජනතාව අන්දන බොරු කතා කියමින් ජනතාව ඒකේ නරඹන්න බවටපත් කරලා අපේ ප්‍රශ්න කොහෙද තියෙන්නේ? අපේ ඇත්ත ප්‍රශ්න ඔකේ විසඳනවද? අපේ ප්‍රශ්නේ මොකද්ද? අපේ ප්‍රශ්නේ අපේ කුස්සියේ ප්‍රශ්නේ. අපේ ප්‍රශ්නේ අපිට පොහොර සහනාධාරය නැති ප්‍රශ්නේ. අපිට තියෙන නිදාසේ අධ්‍යාපනය ලබන්න බැරි ප්‍රශ්නේ. සූර්ය වැව සහ උස්කල මෙන්ම ඇහැට වැව ජනතාව වන අලින්ට බියෙන් දැස් නොපියා රෑ පහන් කරන අයරු අපි ඊයේ ඔබට කීවා. කැලෑ එලි කරමින් සිදු කරන අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති වන අලින්ට ගම්වදින්නට පාර කියන බව
ඔවුන් නැගූ චෝදනාවයි. අද සද්ධන්ත විරසකේ වෙන්වන්නේ ඒ පිළිබඳව සොයාබැලීමට. වහා උස්කල ජනතාව මෙන්ම කරුවල වැව සහ වල් සොපකල ගම්මානවලද කුඩා ළමුන් හැරුණකොට සියල්ලන්ම මුළු රාත්‍රියේම අවදීන් සද්දන්තීන් කොයි මොහොතක ගමට කනවදීද යන්න ඔවුන් ඇති එකම ගැටලුවයි. හැමදාම එහෙමද? අපි චෝට් ගැහුවත් කොච්චර කෑ ගැහුවත් හැමදාම වගේ එනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ වන අලි ගම් වැදීමට වගකිව යුත්තේ සතුන් නොව ඔවුන්ගේ නිජ බිම් විනාශ කරන්නන් බවයි. මේ බිම අද වෙනකොට ගල් මෝල් 13ක් තියෙනවා. ඒවා මැතිඅමතුරුන්ගේ හිතවත් අයට තමයි මේ ගල් මෝල් ටික තියෙන්නේ. ඒවයි කිසිම කලක් වෙලාවක් නැහැ ගල් වෙඩි පත්තු කරනවා. ඉතින් ඒ නිසා සත්තුන්ට කැලේ ඉන්න විදියක් නැහැ. රෑත් මේ සත්තු කෑම හොයාගෙන යන වෙලාවටත් අලි වෙඩි පත්තු කරනවා. ඒ විතරක් නෙමේ අක්කර 10 ගණන් මෙහා පැත්තේ වගාවල් කරනවා. අලින්ට ඒවයි අනවසර කරන්ට් රටවල් ඉදිරිකැලලා තියෙනවා. ගම්මුන් පවසන ගල් කොරේ සහ වගාවන් පිළිබඳව සොයා බැලීමට අප වාර්තාකරු අද රක්ෂිතයේ ආසන්නයට ගියා. වනාලි කළමනාකරණ රක්ෂිතය ලෙස හැඳින්වුවද වන අලින්ට වාසයටවත් ඉඩක් නොතබන මිනිස් ක්‍රියාකාරකම් රැසක් රක්ෂිතය තුළ සිදුවනවා. දහවල පුරා ගල් වෙඩි දමමින් රක්ෂිතය තුළ ඇති පර්වත බිඳහෙලීම නිසා සහ අනාරක්ෂිත විදුලි වැට ඉදිකිරීම තුළින්ද වන අලින් කැලෑවෙන් ගමට තල්ලු කරන බව මෙම දර්ශනවලින් පැහැදිලි වනවා. මෙම ඉදිකිරීම හා ක්‍රියාකාරකම් සිදුවන්නේ බලධාරීන්ගේ ආශිර්වාදයේ මැතද වන අලින් සහ අසරණ ගම්මුන්ගේ විරසකයට ඔවුන් කන් නොදෙන්නේ ඒ නිසාද? ඒ වන අලි උවදුරෙන් නිතිපතා බැටකන ජනතාව නගන ප්‍රශ්නයයි. රටක කුසගිනි නියුමට දහසක් දුක්ගිනි උහුලන තමන්ට ගින්නක් නැතිව නින්දක් ලැබිය හැකි දිනක් කවදා උදා වේදයි මොවුන් වගකිව යුතු නිලධාරීන්ගෙන් විමසනවා. මෙම වසර සඳහා නියමිත පෙළපොත් නොලැබීම හේතුවෙන් ඉගෙනීම් කටයුතු කරගෙන යාමේදී ඇතැම් ප්‍රදේශවල ගුරුබවතුන් සහ සිසුන් අසීරුතාවට පත්ව සිටින පසුබිමක අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන කොමසාරිස් IMBK ඉලංගසිංහ මහතා එම තනතුරින් ඉවත් කර තිබෙනවා. අද සිට එම තනතුරේ රාජකාරී ආවරණය කිරීමට පත් කර ඇත්තේ එම දෙපාර්තමේන්තුවේ නිෂ්පාදන හා බෙදා හැරීම් නියෝජ්‍ය කොමසාරිස්වරයයි. මෙම වසර සඳහා නියමිත පෙළපොත් ප්‍රමාණවත්ව මුද්‍රණය නොකර පෙළපොත් හිඟයක් නිර්මාණය කිරීම සහ හත්වන ශ්‍රේණිය සඳහා කෘතිම කඩදාසියේ පෙළපොත් මුද්‍රණය කර ගැටලු ගණනාවක් ඇති කිරීම ඉලංගසිංහ මහතා අදාළ තනතුරින් ඉවත් කිරීමට හේතුවයි. පෙළපොත් මුද්‍රණය කර සිසුන් අතරේ නොමිලේ බෙදා දීම සඳහා දැරීමට වැය වෙන මුදලද ඇතුළත් අධ්‍යාපන අමාත්‍යාංශ වැය ශීර්ෂය පාර්ලිමේන්තුව විසින් අනුමත කර තිබියදී අදාළ මුදල් වැය කර මුද්‍රණය කෙරුණු පෙළපොත්වලින් කොටසක් පමණක් සිසුන් අතරේ නොමිලේ බෙදා දී ඉතිරි කොටස අලෙවි කෙරෙමින් තිබෙන බව විමර්ශන ඉකුත් දෙසැම්බර් මාසයේදී අනාවරණ කළා. නොමිලේ නොලැබුණු ඇතැම් පොත් සහ නොමිලේ ලැබුණු පරිහරණය කිරීමට නොහැකි පැරණි තත්ත්වයේ පොත් වෙනුවට අලුත් පොත් මිලදී ගැනීමට බොහෝ දෙනෙකු දුර බැහැර ගෙවා කොළඹට පැමිණීමද සිදු වුණා. විමර්ශන අනාවරණයට ප්‍රතිචාර දක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ පෙළපොත් හිඟයක් නොමැති බවත් 7 සහ 8 ශ්‍රේණිවල සිසුන් සඳහා පමණක් කලින් වසරේදී භාවිතයට ගැනුණු පොත් ලබා දීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බවයි. එහෙත් වසරේ මුල් පාසල් වාරයේ මුල් මාසයේ ගෙවි යමින් තිබියදී එනම් ඉකුත් ජනවාරි මාස 30 වනදා මෙම වසරට අවශ්‍ය පෙළපොත් මුද්‍රණය කිරීමට අමාත්‍යාංශය මේ දැන්වීම හරහා මිල ගණන් කැඳෙව්වා. මෙම දැන්වීම ප්‍රකාරව සිදුවිය යුතු ප්‍රසම්පාදන ක්‍රියාවලිය අදටත් සම්පූර්ණ කෙරී නැහැ. මෙම නිවේදනයෙන් කියවෙන පරිදි 7 සහ 8 ශ්‍රේණි සඳහා පෙළපොත් මුද්‍රණය 50%කින් අඩු කිරීම අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිමය තීරණයක් නම් එහි ප්‍රතිඵලය ලෙස ඇති වූ පෙළපොත් හිඟයට ග්‍රන්ථ ප්‍රකාශන කොමසාරිස්වරයා වගකිව යුතු බව සලකා ඔහු තනතුරින් ඉවත් කිරීම අනුමත කළ නොහැකි. එමෙන්ම හත්වන ශ්‍රේණියේ භූගෝල විද්‍යා පෙළපොත කෘතිම කඩදාසියේ මුද්‍රණය කිරීම ආශ්‍රිතව සිදු ඇති වැරදිවලට වගකිව යුතු ප්‍රමුඛයා ලෙස ජනාධිපති විමර්ශන ඒකකය විසින් නම් කර ඇත්තේ අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන කොමසාරිස්වරයා නොවේ. හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා ප්‍රසම්පාදන පිළිවෙත් අනුගමනය නොකර මෙම පෙළපොත් මුද්‍රණය කිරීමට තීරණය ගෙන ඇත්තේ අමාත්‍යංශයේ ලේකම්වරයා බව ජනාධිපති විමර්ශන ඒකකයේ මෙම පරීක්ෂණ වාර්තාවේ සඳහන්. මෙම පෙළපොත සිසුන්ගේ ශරීර සෞඛ්‍යයට අහිතකර බව
විද්‍යාත්මක පරීක්ෂණ මගින් තහවුරු කරගන්නා ජනාධිපති විමර්ශන ඒකකය සිසුන් අතට පත් කර ඇති මෙම පෙළපොත් ආපසු එකතු කරගන්නා ලෙසද මෙය මුද්‍රණය හරහා රජයට සිදු වූ රුපියල් මිලියන 121ක අලාභයට වගකිව යුතු අය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමටද නිර්දේශ කර තිබුණා. පෙළපොත් හිඟයට සහ රුපියල් මිලියන 121ක අලාභයට වගකිව යුතු එකම තැනැත්තා අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන කොමසාරිස්වරයාද. ලබන පාසල් වාරයේදී හෝ පෙළපොත් හිඟය පියවන්නේද අධ්‍යාපන අමාත්‍යතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි. නොරොච්චෝලේ බලාගාරයේ ESP යන්ත්‍රය අක්‍රීය වීමෙන් එක් බොයිලරුවකින් අධික දුමාරයක් පිටවීම ආරම්භ වී තිබෙනවා. මේ වන විට ජාතික විදුලි අවශ්‍යතාවෙන් ජලවිදුලි බල දායකත්වය දක්වන්නේ 15%ක ප්‍රමාණයක්. තාප විදුලි බලාගාර ආශ්‍රිත දායකත්වය 84%ක් දක්වා මේ වන විට ඉහළ ගොස් තිබෙනවා. ඉන් ජාතික විදුලි බල පද්ධතියට ප්‍රධාන දායකත්වයක් ලබා ගන්නා නොරොච්චෝලේ ලක්විජේ ගල් අඟුරු බලාගාරය ජනන යන්ත්‍ර තුනක් මගින් ජාතික පද්ධතියට මෙගාවොට් 900ක ධාරිතාවක් එක් කරනවා. දින කිහිපයක සිට බලාගාරයේ ESP යන්ත්‍රය අක්‍රීය වීමෙන් එක් බොයිලරුවකින් අධික දුමාරයක් පිටවීම ආරම්භ වී තිබෙනවා. මධ්‍යම පරිසර අධිකාරියේ වයඹ පළාත් අධ්‍යක්ෂ සමන් ලෙනදුව මහතා පැවසුවේ අදාළ පාර්ශ්ව සමග අද පැවති සාකච්ඡාවකදී එම යන්ත්‍රය අලුත් වැඩියා කිරීම සඳහා උපදෙස් දුන් බවයි. එය අක්‍රීය කර ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට නොහැකි වී ඇත්තේ ජාතික විදුලි බල පද්ධතියට අවශ්‍ය විදුලිය ලබා දීමේදී ඇතිවන ගැටලු හේතුවෙන්. එක පැත්තකින් පස වෙන බලපෑම, අනිත් පැත්තෙන් ඊළඟ ප්‍රධාන ක්‍රියාවලිය තමයි ශාකවලට වෙන බලපෑම වගේම ජනතාවට සිදු වෙන බලපෑම. මොකද ශ්වසන මාර්ගයේ ආශ්‍රිත රෝගාබාධ වර්ධනය වෙන්නේ, ඒ වගේම ඇස් ආශ්‍රිත රෝගාබාධ වර්ධනය වෙන්නේ මේ තත්ත්වයේ බලපාන. මොකද පහුගිය කාලයේ අපි සිද්ධ කරපු අධ්‍යයනවලදී පැහැදිලිවම පෙනෙන ගිය තත්ත්වය තමයි කුඩා දරුවන්ට ඇස් ආශ්‍රිත රෝගාබාධ, ඒ වගේම ශ්වසන මාර්ග ආශ්‍රිත රෝගාබාධ වර්ධනය වීමක් දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම නොවචෝරයේ අවට මේ ආකාරයෙන් මේ දූවිලි අංශු නිරන්තරයෙන් මාග්‍රහණය කිරීමට වගේම මේ පරිසරයේදී මේවා ඇස්වලට පතිත වීමින්ද ලොකු බලපෑම් ප්‍රමාණයක් සිදු වෙනවා. EAD රත්නජීව ඔහු මේවන විට අම්පාර වෙහෙරකම ප්‍රදේශයේ අක්කර 25ක භූමි භාගයක් පුරා සාර්ථක පැලතවානක් කරගෙන යන ව්‍යවසායකෙක්. මේවන විට ඔහු යටතේ සේවය කරන සේවක සංඛ්‍යාව 100ක්. මෙරට පෞද්ගලික විශාලතම පැලතවානේ හිමිකරුවන්නේද ඔහුයි. උසස් පෙළෙන් පසු රැකියාවක් සොයමින් සිටි රත්නජීව මේ වගාවන්ට යොමු වූ අයුරු මෙලෙස මතකවර්ජනය කළා. අපේ ගමේ නන්දසේන කියලා මහත්මයෙක් හිටියා. මේ නන්දසේන මහත් පැලතවානක් කරා. නමුත් මේ අවශ්‍යතාවයට සරලන නිෂ්පාදනයක් එයාට එළියට දෙන්න බැරි වුණා. ඊට පස්සේ මට තේරුණා මේ කවුද අවස්ථාවක් කියලා. ඊට පස්සේ මම කීර්ති කියලා මගේ යාළුවෙක් ඊට පස්සේ මිත්‍රයත් එක්ක මම ලංකාව පුරා මෝටර් සයිකලයක් අරගෙන ලංකාව පුරාම ඇවිද්දා පළ මේ ශේෂ්ත්‍රයේ ඉන්න මේ පළතවන් කරුවන් බලන්න. ඇවිදලා අපි තීරණය කරගත්ත මේක හොඳ අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ මම 93 අවුරුද්දේ මේ ව්‍යාපාරය පටන් ගත්තා. ගම්මැද්ද ගමෙන් ගමට වැවෙන් වැවට ක්‍රියාන්විතේ තුන්වැනි අදියරේ දෙවන දිනේ අදයි. අද අප කණ්ඩායම බෙල්ලන් කඩවල එළංගා පද්ධතියේ ඇල මාර්ගය සිතියම් ගත කිරීමේ නියලුණා. මෙරට ඉපැරණි වාර ශිෂ්ටාචාරයේ අපූර්ව නිර්මාණයක් වන වැව් සමූහයකින් සමන්විත එල්ලංගා පද්ධති සමීක්ෂණය කිරීම ගම්මැද්ද ගමෙන් ගමට වැවෙන් වැවට ක්‍රියාන්විතයේ අරමුණයි. අද දිනේ ක්‍රියාන්විතය ආරම්භ වුණේ තම්මැන්නා වැවේ සිට පහළගම වැව දක්වා ජලය ගෙන යන ඇලමාර්ගයේ වර්තමාන පිහිටීම සිතියම් ගත කිරීමෙන්. ස්වභාවික ජලමුලා ශ්‍රාධාරයෙන් පෝෂණය වන තම්මැන්නා වැව බෙල්ලන් කඩවල එල්ලංගා පද්ධතියේ ප්‍රධාන වැවක් වුවද ඉන් ජලය ගෙන යන ඇලමාර්ගයේ වර්තමාන තත්ත්වය හේතුවෙන් විශාල ජල ප්‍රමාණයක් අපතේ යන බව නිරීක්ෂණය කිරීමට හැකි වුණා. තම්මැන්නා වැවෙන් පෝෂණය වන පහළගම වැවත් අතීතයේ සිට ජල ගබඩාවක් ලෙස පැවති දඹකොල්ලගම් වැවත් මෙම එල්ලංගා පද්ධතියේ ප්‍රධාන වැව වන බෙල්ලන් කඩවල වැව දක්වා ජලය ගෙන යන ඇලමාර්ග නිරීක්ෂණයට ලක් වුණා. මේ සඳහා පේරාදෙණිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ස්වභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානයේද එක්ව සිටිනවා. මේ මුල් සිටියේ සමහර විට මේ ඇලමාර්ගයක් ලෙස මේ අපි රැඳී සිටින තැනින් ඉදිරියට ගමන් කරලා තිබුණේ. නමුත් දැන් කලකට ඉහත මෙතනින් කඩාගෙන ගිහිල්ලා තියෙනවා. දැන් කාලයක් තිස්සේ මේක ස්ථාවර ජලමාර්ගයක් විදිහට මෙතන තමයි හැදිලා තියෙන්නේ. සිතියම් ගත කරද්දී අලුතින් එකතු කරේ නැත්තම් මොකද්ද සම්පත් පාවිච්චි කිරීමේදී වෙන ගැටලු වුණා. ඇතුළත් නොකර සිටීමෙන් අපි පරණ සිතියම් භාවිතා කරලා
වැඩ කටයුතු වලට ගියොත් අපි සැලසුම් කරන්න වෙන්නේ පරණ ජලමාර්ග. නමුත් ශේෂ්ත්‍රයට පැමිණි විට එම ජලමාර්ග නොමැති නිසා අපි අපහසුතාවයකට ලක් වෙනවා. මින් මාස එකහමාරකට පෙර අපගේ නිරීක්ෂණයට ලක් වූ සුන්දර වැවක් වූ සීමලා ගස් වැව අද දිස්සූයේ මේ ආකාරයෙන් ප්‍රමාණවත් ජලධාරිතාවක් දරා ගැනීමට නොහැකි වීමෙන් මේ වැවට මෙම තත්ත්වය උදා වී තිබෙනවා. අනතුරුව නිරීක්ෂණ ලක්ුණේ සීමලා ගස් වැවේ සිට රඹ වැව දක්වා වාන් ජලය ගෙන යන ඇලමාර්ගයයි. ප්‍රධාන වැව් 6ක පමණ ප්‍රධාන ඇලමාර්ග සලකුණු කරන්නට සිතියම්ගත කරන්නට අපගේ කණ්ඩායමට අද දවසේදී හැකියාව ලැබුණා. හෙට දවසේ අප සූදානම් වෙමින් ඉන්නවා උල්පතේ වැව, ඇතාවැටුණු වැව, විදාන වැව ආදී ප්‍රධාන වැව් වලට ජලය සපයන ප්‍රධාන ඇලමාර්ග සලකුණු කරන්න. හෙට දවසේදීත් මේ සම්බන්ධයෙන් ඔබට තොරතුරු ගෙනීමට අපගේ කණ්ඩායම සූදානම්. දැන් අධිකරණ පුවත්. බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිෂන් සභාව විසින් තමන් සම්බන්ධයෙන් ලබා දුන් නිර්දේශ නීති විරෝධී බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ගොනු කර තිබූ පෙත්සම සලකා බැලීම සඳහා ජූලි 16 වනදා කැඳවීමට අභියාචනාධිකරණය අද තීරණය කළා. 2015-2016 දෙවසර තුළදී එම ජනාධිපති කොමිෂන් සභාව විසින් තමන් සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ බවත් එම සමයේදී එකී කොමිෂන් සභාවේ නිල කාලය ජනාධිපතිවරයා විසින් විධිමත් ගැසට් පත්‍රයක් මගින් දීර්ඝ කර නොති බව එම පෙත්සම මගින් බැසිල් රාජපක්ෂ මහතා අධිකරණයට පෙන්වා දී තිබෙනවා. එබැවින් එම සමයේදී බරපතල වංචා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කළ සියලු විමර්ශන හා නිර්දේශ නීත්‍යානුකූල නොවන බවට නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර බැසිල් රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කරනවා. ඒ සමගින් රාත්‍රියේ 10 ප්‍රධාන තොරතුරු ප්‍රකාශය අවසන්. සුබ රාත්‍රියක්. අයබෝන්.